මධ්‍යම සංස්කෘතික අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව වැඩසටහන ක්‍රියාවට නංවනවා. විහාරස්ථාන දහසක් වෙනුවෙන් රුපියල් මිලියන 500කට ආසන්න මූල්‍ය ප්‍රතිපාදන අද පිරිනැමුණා. විහාරස්ථාන 150ක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් මූල්‍යාධාර මීට පෙර ලබා දී ඇති අතර අද විහාරස්ථාන 850ක් සඳහා මූල්‍යාධාර පිරිනැමුණා. සෙසු ආගමික සිද්ධාස්ථාන සඳහාද මූල්‍යාධාර පිරිනැමීමට රජයේ තීරණය කර තිබෙනවා. මම ඇහුවා කියලා ඇමතුමාගෙන් සල්ලි තියෙනවද මේ 1000කට දෙන්න වැඩි නේද අපි 250කට විතර දෙමුද කියලා නෑ නෑ සල්ලි තියෙනවා කියලා. ඒ බය තිබුණේ මේ ඔක්කොම පොරොන්දු දීලා අපිට භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න සිදුවේද කියලා. ඒත් ඇත්ත වශයෙන්ම වෙහෙර විහාර 1000කට ආධාර දෙන්න පුළුවන් වුණා නම් මට අහන්න තියෙන ප්‍රශ්නේ ඇයි මීට ඉස්සෙල් මේක කරන්න බැරි වුණේ කියලා. මේ ආධාර මුදල් වෙන කොහරි ගියාද? අපි ලෝව මහපායක් ඉදි කරාද? තව නුවන් වැලි සෑයක් ඉදි කරාද? මේ මොකුත් ඉදි කළා නෑ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ මොකද්ද මේ මුදලට උනේ? ඇයි මීට ඉස්සෙල්ලා 1000ක් නෙමෙයි 500කට වද්දව කරන්න බැරි උනේ කියන ප්‍රශ්නේ තමයි මම මෙතන මතු කරන්නේ. මං හිතන්නේ අපේ මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට බාර දෙනවා මං අහන ප්‍රශ්නේ පිළිතුර හොයාගන්න. අපේ යුතුකම තමයි බුද්ධ ආගම ආරක්ෂා කරන්නත් පෝෂණය කරන්න. ඒක මේ ආණ්ඩුව ක්‍රියාවෙන් පෙන්නලා තියෙනවා. අපිට පුළුවන් වුණා අවම කරන්න දූෂණය සහ ඒ තිබුණ අක්‍රමවත් භාවය. දඹුල්ල වෙහෙර විහාරස්ථානයේ ඒ ආදායම් පිළිබඳව අපි කතා කරේ අපි බුද්ධ ආගමට තියෙන ආදරය නිසා, බෞද්ධ දර්ශනයට තියෙන අපේ තියෙන කැපවීම නිසා. ඒ හැම එකක්ම අපිට එනවා නම් තවදුරටත් මේ රටේ තියෙන වෙහෙර විහාරස්ථාන 14,000 අපිට සංරක්ෂණය කරලා සංවර්ධනය කරලා අපේ බැතිමතුන්ට වන්දනා කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ලබන වසර වෙද්දී තවත් විහාරස්ථාන 10,000කට අපි මේ ප්‍රතිපාදන 2015ට පෙරත් මධ්‍යම සංස්කෘතික අරමුදල තිබුණා. ඒ වගේම සංචාරකීන් යම් ප්‍රමාණයක් ආවා. නමුත් අපි කිසිවෙක් මෙවැනි විහාරස්ථාන නඩත්තු කිරීමක් පොදු වී අපි දැක්කේ නැහැ. ඒ කියන්නේ හිතවත්කම් මත, ඥාති සම්බන්ධකම් මත, තමන්ගේ උදව්පදවකම් මත යම් යම් විහාරස්ථානවලට එහෙම කීයක් හරි දුන්නත් පොදුවේ එහෙම කිසිම විහාරස්ථානයක් නඩත්තු කිරීම වෙනුවෙන් දීපු ප්‍රදානයක් පිළිබඳව අපි අහලා තිබුණේ නැහැ. ඒක ඇත්ත.